ආයුබෝවන් අද දිනේදී අපි යාල් ටීවී වෙතින් ඔබට ගෙන එන්නේ බොහොම සුවිශේෂී තත්ත්වයක් ඇතිවන ස්වභාවයක් ඔබගේ කේන්දරයේ හෝ නැත්නම් ඔබගේ ලග්නයට ඒ තමයි 2022 වර්ෂයේ ජූලි මාසේ 12 වෙනිදා 14:49ට මකරේට ශනි එනවා අන්න ඒකත් එක්ක ඔබට බොහොම සුවිශේෂී ඵලයන් කිහිපයක්ම ඇති කරනවා ඉතින් ඒ ගැන කතා බහ කරන්නටයි අද දිනේ අපි මේ තෝරා ගත්තේ. ඉතින් ඔබට තියෙනවා විවිධාකාරයෙන් නැකත් සකසා ගන්න, භාව කේන්දර හදා ගන්න, මැණික් වර්ග, මැණික් හසන්න බණ අධිකාරී සහතිකෙත් එක්ක ලබා ගන්න, ඒත් එක්කම විදේශගත වෙලා ඉන්න අයගේ කේන්දර බලා ගන්න, ඒවා හදා ගන්න. ඔබට විවිධ අවශ්‍යතායන් තියෙනවා. කේවල් කඩන්නේ බිඳින්නේ නැතුව අස්විද්‍යා කටයුතු කරගන්න. ඉතින් මේ සියල්ලම ඔබට ගෙදරින්දම කර කියා ගන්නට දැන් පහසුකම් තියෙනවා. තිරේ දිස්සන අංකයට ඔබට කුමක්ද අවශ්‍ය කියන කාරණේ WhatsApp කිරීම පමණයි කරන්නට තියෙන කේන්දර පරීක්ෂා කරගන්නා කටයුතුත් ඒ ආකාරයට WhatsApp මගින්ම කරගන්නට හැකියාව දැන් තියෙනවා. ඉතින් තත්කාලය සලකා බලද්දී 14:49ට පෙන්වන්නේ ලග්නයේ උච්චික ත්‍රිංශාංශකයේ කන්‍යා නවාංශ සිංහ ද්වාදශාංශක මකර ආදී විදියට හෝරාව දෙර්ඝාණය සප්තාංශක කියන කරුණු කාරණා මේ පලාපල විග්‍රහයට අපි අතුලත් කරලා තියෙනවා. ඒත් එක්කම මේ ශනිගේ දශා අතුරු දශා විදසා ගෙවන කට්ටියට මේකේ තියෙන බලපෑම ඉතාම ඉහළයි. ඉතින් එහෙම නොවන කට්ටියට මේකේ තියෙන බලපෑම අවමයි කියන කාරණේ මේ දශා භුක්තියත් එක්ක ඔබ විශේෂයෙන් තේරුම්ගෙන මේ පලාපල විග්‍රහය අහන්නට අවශ්‍යතාවය තියෙනවා. ඒත් එක්කම මේ තත්කාලයේ සලකා බලද්දී ගුරු බුත සිකුරු කියන ග්‍රහයන් ස්වශ්‍රේෂ්ඨ බලයෙන් තමයි සිටින්නේ. කුච ග්‍රහය මූල ත්‍රිකෝණ බලයෙන් සිටිනවා. ඉතින් මේ තත්ත්වයන් ඉතාමත්ම ඉහළ යහපත් ඵල ලබා දෙන බොහොම වාසනාවන්ත ස්වභාවයන් ඇති කරන ස්වභාවයේ ඵල ඔබට ළඟා කරන ග්‍රහ බලපෑමක් විදිහට අපිට තත්කාලයේ තුළ හඳුනා ගන්නට පුළුවන්. ශනි කුම්භේ මූල ත්‍රිකෝණ බලයෙන් වක්‍රව දිනට නැකතේ තුන්වන පාදයේ තමයි සිටින්නේ. ඉතින් අධිපති ග්‍රහයක් කුච විදිහට පෙන්වුම් කරන උප අධිපති ග්‍රහයක් බුද්ධ විදිහට පෙන්වුම් කරනවා. ශනිගේ අවස්ථාව මේදී බැලුවොත් එහෙනම් මෙන්න මේ ගමන කියන අවස්ථාවේ තමයි සිටින්නේ. ඉතින් මේ ආකාරයට ඉදදී මේ ග්‍රහයාගේ තියෙන ස්වභාවය මේ අලුතෙන් ග්‍රහයා පත්වන තැනත් එක්ක පත්වන ස්වභාවයත් එක්ක වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන ආකාරය ගැන දැන් අපි පොඩි විග්‍රහයක් කරමු. 2022 ජූලි මාසේ 12 වෙනිදා 14:49ට ශනි මකරේ ස්වශ්‍රේෂ්ඨගත වීමක් කොන්න ඇති වෙනවා. ඉතින් මේ තවදුරටත් බලද්දි මේ වක්‍රයි දෙනට කියන නැකතේ දෙවන පාදයේ තමයි සිටින්නේ. ඉතින් ඉන්න අවස්ථාව සබා අවස්ථාව කියන අවස්ථාවේ තමයි සිටින්නේ. මෙහිදී අධිපති ග්‍රහය විදිහට පෙන්වුම් කරන්නේ කුජ ග්‍රහය, උප අධිපති ග්‍රහය විදිහට පෙන්වුම් කරන්නේ බුද්ධ ග්‍රහය. ඉතින් මේ පිළිබඳව විග්‍රහ කරලා බලනකොට මේ ජ්‍යොතිෂ්‍යමය කරුණු කාරණා ඔස්සේ මේ ග්‍රහයාගේ ස්වභාවයේ වෙනස් වීම විශේෂයෙන්ම ඒ පුද්ගලයාට බද්ධව තමයි පවතින. මොකද පුද්ගල කේන්දරයේ කියන දේ තුල බැලුවල පස්සේ මේ ශනිගේ පිහිටීමේ ස්වභාවය, ඒත් එක්කම ශනි ඉන්න නැකතේ ස්වභාවය, ශනි අධිපති උපාධිපති වෙන ස්වභාවය, ඔබගේ උප්පත්ති කේන්ද්‍රය තුළ ශනි ඉන්න අවස්ථාව, මේ ආදී විදිහට ඒත් එක්කම ශනි භාවගත වීමේ වෙනසක් තියෙනවා නම් ඒ තත්ත්වයන්, ඒත් එක්කම ශනිගේ උපග්‍රහයෝ දෙන්නෙක් ඉන්නවා ගුලික සහ මාන්දි විදිහට, මේ ගුලික සහ මාන්දිගේ ක්‍රියාකාරී තත්ත්වයන්. ඉතින් මේ සියලු දේ පිරිවරාගෙන තමයි මේ ශනිගේ ක්‍රියාකාරීත්වයේ පවතිනත් එක්කම සමහර කෙනෙක්ට ඒ රාෂ්ට්‍රක තත්ත්වයන් ඇති වෙන්නට පුළුවන්, සමහර කෙනෙක් ඒ රාෂ්ට්‍රක තත්ත්වයන් ඉවර වෙන්නට පුළුවන්. ඉතින් ඒ නිසා ඒක තීරණය වෙන්නට බලපාන විශේෂයෙන්ම ඔබගේ පුද්ගලික කේන්දරය, එහෙම නැත්නම් පුද්ගල කේන්දරය, ඔබ උපන් ස්ථානය අනුව, ඔබ උපන් වේලාව අනුව, ඔබ උපන් දිනය අනුව මේ කරුණු කාරණා ගොනුගෙනවා. ඉතින් ඒ ගොනු වෙන කරුණු කාරණා ඔබ තේරුම් ගන්නට නම් අනිවාර්යයෙන්ම ඔබගේ ජන්ම පත්‍රය අනුව මේ කරුණු කාරණා තේරුම් ගන්නට වෙනවා. ඉතින් ඒක එහිදී ඔබට මේ උපන් දිනය, උපන් තැන, උපන් වේලාව කියන කරුණු කාරණා ඔබට පුළුවන් තීරයේ දිස්සන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරලා ඔබටම අනන්‍ය වෙන, ඔබටම ගැළපෙන පලාපල විස්තරය
කොයි ආකාරයෙන් විහිදෙනවාද කොයි ආකාරයෙන් බලපානවාද කියන කරුණු කාරණාව දැන කියාගෙන ඒ අනුව ඔබට කළ යුතු දේවල් පිළිබඳව තීරණයක් ගන්නට ඉතින් අපි දැන් බලමු ඔබට අනුව කොහොමද මේ ඔබගේ ලග්නයට මේ බලපෑම පවතින්නේ කියන කාරණාව 2022 වර්ෂයේ ජූලි මාසයේ 12 වෙනිදා 14:49 ට වෘෂභ ලග්න හිමි ඔබට කොයි විදිහට ධනයට බලපාන්නේ කියන කාරණය දැන් විග්‍රහ කරන්නේ අන්තිම කැමැති පත්‍ර ධනය ලැබීම ඔන්න ඔබට ඇතිවන තත්වයක් පෙන්වුම් කරනවා සහෝදර උපකාර ධනය සම්බන්ධව ඇතිවන ස්වභාවයකයි පවතින්නේ රැකී රක්ෂා ගැනයි දැන් අපි අවධානය ගුරු වෘත්තිය කටහඬ මෙහෙවා කරන වෘත්තීන් වල නිරතයට විශේෂිත වරප්‍රසාද කීර්ති තත්වයන් හිමිවන ස්වභාවයකයි පවතින්නේ දීවරහ ජලය ආශ්‍රිත රැකියා ලාභ ඔන්න ඔබට ඇතිවන ස්වභාවයක් දැන් අවධානය ගෘහ ජීවිතය ගැන සාමකාමී හා සතුටින් ගෙවන කාල සීමාවක් ඔන්න ඔබ ගෘහ ජීවිතය පවුලේ අය සමග චාරිකා විනෝද වීම අවස්ථාවන් ඔබට උදාවන කාලයක් විදිහටත් කියන්නට පුළුවන්කම තියෙනවා දැන් අවධානය අධ්‍යාපනයට කොයි විදිය බලපෑමක්ද ඇති වෙන්නේ කියන කාරණාව අධ්‍යාපන ශේෂ්ත්‍රයේ ඇතිවීමට નિયમિત පසුබෑම් සඳහා කේන්දර අනුව කටයුතු කිරීම ඉතාමත්ම වැදගත් කාලයක් විදිහටයි ඔබට කියන්නට තියෙන ඉතින් ඒ නිසා මේ පසුබෑම ඇති නොවන තැනට ඔබට යොමු වීමක් කරගන්නට පුළුවන් නම් අධ්‍යාපනයේ ඉතාමත්ම වැදගත් ඉතින් ඒ නිසා කේන්දර අනුව කටයුතු කරන්න ඒ සඳහා කළ යුතු නිසි ප්‍රතිකර්ම ක්‍රමවේදයන් අනුගමනය කරන්න අධ්‍යාපනයේ තියෙන තරඟයේ හේතුවෙන් මානසික පීඩාවක් වර්ධනය වෙන ස්වභාවයකුයි පෙන්වුම් කරන්නේ. ඒ නිසා ඒ පීඩාවත් සමනය වෙන ආකාරයට ඔබ මානසික සුවය උදෙසා කටයුතු කිරීම ඉතාමත්ම වැදගත් කාල සීමාවකයි ඔබ මේ සිටින්නේ අධ්‍යාපන ශාස්ත්‍රය ගැන කතා බහ කරනකොට. දැන් අපි අවධානය විවාහ අපේක්ෂිත ඔබ ගැනයි වෘෂභ ලග්නයේ. විවාහ බලාපොරොත්තු ඉටුවන යුග දිවියට පා තැබීමට බලය තියෙන කාලයක් විදිහට කියන්නට පුළුවන්. නිසි පරිදි විවාහ නැකත් පිළිබඳ අවධානය යොමු කරද්දී ඒවා දෝෂ නොවන ලෙස සකසා ගැනීම කියන කාර්යය ඉතාමත්ම වැදගත් කියන දේ කියන්නට ඕනේ. ශනි මකරයට පැමිණීමත් එක්ක ඔබට ඇතිවන බලපෑම දැන කියා ගන්නට පුළුවන් ඔබගේ උපන් තොරතුරු ටික උපන් දිනය, උපන් වේලාව, උපන් ස්ථානය කියන කරුණු කාරණා තිරේ දිස්සන අංකයට WhatsApp කරලා. ඒත් එක්කම ඔබට අවශ්‍යතාවයේ තියෙන නැකත් අවශ්‍යතාවයන් නිවාස පරීක්ෂා කරගන්න තියෙන අවශ්‍යතාවය නිවාසයක් කඩන්නේ බිඳින්නේ නැතුව කොහොමද වාස්තු නිවැරදි කරගන්නේ කියන අවශ්‍යතාවය එතකම නිවාස සැලසුම ඇඳ ගන්න තියෙන අවශ්‍යතාවය ඔබට ඒ සියලුම වාස්තු විද්‍යාත්මක වපසරීන් ඔස්සේ කරුණු කාරණා දැන කියා ගන්නට පුළුවන් ගෙදර ඉඳන් එහෙ මෙහෙ ඇවිදින්න නැතුව කේන්දර බලා ගන්නටත් පුළුවන් කොහෙවත් ඇවිදින්න නැතුව ගෙදර ඉඳන්ම උපන්තරතුත් ටික යොමු කළා ඉතින් ඒ ආකාරයට කරන්නට ඔබට තියෙන පිරේ දිස අංකයට WhatsApp පණිවිඩයක් යොමු කිරීම පමණයි ඔබට ඔබගේ ජීවිතය ඉතාම සාර්ථක වෙන තැනට ගොනු කරගන්න පුළුවන් බොහොම ශක්තිමත් වෙන ඔබගේ ආර්ථික ශක්තිය රැකියා ජීවිතයේ සියලු දේම ශක්තිමත් වෙන කාලයක් උදා වන්නට ප්‍රාර්ථනා කරමින් අපි අද දිනේ වැඩසටහනින් ඔබෙන් සමුගෙන යනවා අයිබෝවන්.